Oxford College of Business. All we do, all we are, is business education. අද සවස කොළඹ පෞද්ගලික රෝහලකදී ලසිත් මාලිංග ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුව හමුවේ පෙනී සිටියා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් බොහන්ද සුල්ලා මහතා ඇතුළු පිරිසක් දෙක්වුණා. මාලිංගට දනිස්සේ අපි ස්ට්‍රෙස් රියැක්ෂන් යනු ප්‍රශ්න තමයි තියෙන්නේ. ස්ට්‍රෙස් රියැක්ෂන් එකේදී වෙන්නේ දනිස්සේ අස්තිය ඇතුළත අර බෝල් කරන විලාශයෙන් එන පීඩනය නිසා ඇතුළේ අපි කියනවා ආසාදිත තත්ත්වයක් කියලා. ඒක තව ටිකටක් ගියාම ඒක අපි කියනවා කැඩුමක් නැත්නම් ෆ්‍රැක්චර් එකක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඔහුට හයියෙන් ඇවිදිනකොට පවා වේදනාවක් එනවා, බෝල් කරනකොට විශාල වේදනාවක් එනවා. ඉතින් ඇත්තටම අනාගතයේ තියෙන රිස්ක් එකත් එක්ක ඔහුව රෙස්ට් කළා තියෙනක තමයි අපිටයි ලංකාවටයි රසිත ඇතරම සුදුසු. මෙතනදී මේ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ, මේක මේ විනයකමට එහෙම වැඩක් නෙමෙයි. මේක ලසිත් මලිංගව මම හිතන්නේ නොවැම්බර් මාසෙම දිගටම බැලුවා, මේකට බෙහෙතුත් කෙරුවා. ඉතින් අනිවාර්යෙන් ලසිත් රෝගයක් තියෙනවා, ඒක පැහැදිලිව කියන්න ඕනේ ඉස්සරම. අද සිදු කළ වෛද්‍ය කමිටු වාර්තාව එළඹෙන සඳුදා දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බාර දීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහන්ද සිල්වා මහතා මෙහිදී සඳහන් කළා. මාලිංග ඇවිල්ලා හිටියා විශේෂ වෛද්‍යවරුන් හමුවීමට. ඔවුන් ලැබෙන සමුදා වෙනකොට වාර්තාවක් සපයන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව ලසිත් මාලිංග මාධ්‍ය වෙත කිසිදු අදහසක් පළ නොකරමින් පිටත්ව ගියා. මීට මාස ගණනාවකට පෙර සිට වම්පාදයේ හටගත් ආබාධයකින් පෙළෙන මාලිංග මෙවර ආසියානු කුසලානයේ සහ විශ්වවිද්‍යාල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේද ක්‍රීඩා කළේ එක් තරගයක් පමණයි. ලසිත් මාලිංග පසුගියදා IPL තරගාවලියට එක්වීම සඳහා ඉන්දියාවට ගොස් සිටි අතර ඔහු නියෝජනය කළ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ වෛද්‍යවරයාද ආබාධය සුව නොවීම හේතුවෙන් මාලිංගහට මාස 4ක කාලයක් විවේක ගැනීමට අවශ්‍ය බව එහිදී සඳහන් කළා.